රූපයේ පිඳව යම්කිසිෙනෙ නියම ආකාරයකටම ශාසනයේ පෙන්න්නපු විදිහට දැක්ක නැත්තම්. එකන බුදුරන් වහන්සේ පෙන්න්නපු ආකාරට මේ රූපය පිළිබඳව අවබෝධයක් වුණේ නැත්තම් ඒ කෙනා පින්ගතුන මේ ශාසනය හඳුලන කෙනෙක් නෙමි. එක ගෝපාලක සූත්‍රයේයට පැහැදිලි වෙනවා. එකැ රූපු නොවනොත් එකන රූපය පිළිබඳ ො නුවනක් නොවනා කිය ලැ කියන්නේ. රියට මේ ගොපල් ගවයන්ගේ සභාවය දන්නේ නෑ වගේ. ගවයන්ගේ සභාව දන්නේ නෑ කියල කියෙනන ඒ ගවයන්ගේ හැඩරුවනෝ ස්රූපයය ගව හදුරන්නේ නැහැ. එතකට පංගතුන ඒ ගවයන්ගේ හැඩරුවවානෝ අදුරන්නේ නෑ කියලා කියන්නේ කිසිම එකක් හඳුරන්නේ නෑකනකනැ ගොපල්ලෙක් ගොපල්ලෙක් ඒ ගවය සම්බන්ධෙන් කිසිම දෙයක් දන්නේ නෑගනක. ඒවගේටම මේ ශාසනය රූපන් වනි නැත්තං. බුදුරන් වහන්සේ ධරම තුළ රූපන් උනි නැත්නං හ මොකදන්න ඇත්ති මේ ශාසනය ගැෙන දන්නේ නෑ. මේ ශාසනය කියල පෙන්න්නන්නේ මොකක් එතරනු පතිපදාව. එතරුණ පතිපදාවේ මූලිකම කාරණාව තමයි ද හති පට්ානය ගත්තත් කායන ප්‍රසනාවෙන් පටන් ගන්නේ. පංචිප පාස් කන්ජය ගතත් රූපය තම ස්තලා මිග්‍රහ කරන්නේ. එතකට මේ ශාසනය ප්‍රධානම කාරණාව මූලිකම කාරණාවක් වෙනවා මේ රූපය පිබඳ නුවන කියනක. යම් කිිත කෙනෙකට රප පිබඳ නුව ැත්තන්. ගොපල්ලා ගවයන්ගේ ස්වරූපය දන්නේ නෑ වගින් ඒකෙන බුදුරණන් වහන්සේගේ ශාසනී ස්වරූපය දන්නේ නෑ හොද තේරුම්ගන්ඩ රූපු නැත්තක් දැන් අදට විග්‍රහ කලා දෙදියයන්නේ රූපය පිළිබඳව බුදුරන් වහස පෙන්න්නන බුද ඒක පිළිබඳව නන නැත්තං රූපන්ඥ වෙන නැත්තං මොකද වෙන් රූප්ු නැත්තන් එයා ශාසනී ස්වරූපය දන්නේ නෑ ශාසනයස භාාවේ දන්නේ නෑ සාාසනය කියන්නේ මකද ශාසනය කියනෙ බාහිට ෞ්ික දේවල්දමි ාහිර මිනිසුන් නෙමේ බාහිර ඉන්න අය නෙමේ වචන හැස්තරවිල්ලත් නමේ වචනපදතිකත් නෙමින් ශාසනය කියල කියන්න පින්මතුනි බුදුරන් වහන්සේ පෙන්වන එතරන පතිපා මේක මූලිකවම ඒ දහමට යොමු වෙන තැනදී ඒ ස්වරූපය ඒ සාාසනය ස්වරූපය ප්‍රකටවෙනි නැත්තන්නේ ශාසනය භාවය ප්‍රකටවෙනි නැත්තා. එතර ප්‍රපදා ්‍රකට වෙන්නේ නැත්තම් ගොපල්ලා ගවයන් දන්නේනෑ වගේ අන්නකි නමී ශාසනී දන්න නෑ. ශාසනී දන්නන ශාසනට ඇතුරත්චලානහැ උඩින් පල්ලෙෙන් අතගානක් විතරයි තියෙන්නේ. ඔහේ වට යන්න එකක් විතරයි තියෙන. බාහිරී මොනහරි කරයි එක එක දේවල් කරයි. උඩාදේවල් කරයි පිට පේනීමවා බොඩා ජතිත කරයි. කොච්චර පිටට පේෙන ජාති කරත් ඒනාට. ශසනය නන්නේ එක බුදුරන්හසේ ගෝපාලක සූතවය පැහදිලි කරන්න රූපන්්්‍යෝ න උුනොත් එයා ස්වරූපෙදන්නේ නෑ ශසනය. එනම්ං ඔබට අද පැහැදිලි කරලා දෙද යන්නෙම මෙ ශසනයේ නියමාකාරයෙන් දැනගන්නවා කියන තැන පෙන්නන. මේ රූප්ඥෝ කියන කාරණාව මොකදද කියන එක රූප්ඥෝ කියන කාරණාව මොකදද කියන එකයි පැහැදිලි කළ දෙන්න යන්න. අපේ මේක පැහැදිලි කරන්න කලින් අපිට බලාක් බලමු ශාසනයකයි අන්න අය එ කියන එකයි එවගේ මේ ඒ සමාජය තුළ රූපය කියන එක ට්‍රැපින්වතුන වචනයක් සමාජයේ වහාර වෙච්ච ඒට තිබ්බා අර්ථයක් දැන් අප අපේ සමාජය තුළ අපි දිතර කෝපය කෙනවන අපට කෝපමතක් ෙනවා ඒකෙන් අපට මේ වචනට තාත්‍රිකාර්ථයක් යනවා ඒවගේ මේ රූපය කියන එකට තමාත්්‍රකර්තයක් තියෙනවා. ඒ අර්ය නත් ඉස්සලලා ඉස්සල්ලම් බැලිුත්තයක සමාජයේවි වහාරය තුළ පය කියන එකට මොකක්ද විග්‍රහකරී. එතකොට ඒ රූපයේ කියන කාරණාව අන්්‍ය සමාජයේ අය කොහොමද ඉක්ම ව්වේ. බුදුරන් වහන්සේ සාාසනය තුළ මේ රූපය පිළිබඳව නුවන කොමද යොමුවෙන්නේ. බුදුරන් වහන්සේ ශාසය තුළ මේ රූපයෙන් ඉක්ම වන්න කොහොමද. මෙන්න මේ කාරණනා පිළිබඳව අපි දනගන්නට වෙනවා. හොදට ඔබ මතකතියාගන්න ඩායිසරයක් මේ රූපයේ පිබඳව ශාසනය පෙන් නුවර නැත් සහඟබ ශාසනයේ මිෝදයක් දන්නේ නෑ ඉගගන ඇති උඩාජාති පුුරුදු කරන්න ති ොඩාජාති හැබයි මිලෝදයක් දන්නේිනය ශාසනය ඒක හොර දේරුම් ගන්න ශාසනය උලුසුමක් කොත් නෑ එ ශාසනය සමහල දනගන්න මේ රූපයේ ස භහාවය අප ඉසල්ලාම දනගන්ට වෙන. රූපය කිය එක සිංහල අර්ය තමයි පින්වතුන අපි භාසාාවෙන් අපි ඉවහර කරනකාරනවා ස්වරූපය කියන එක එකක ඉග්‍රීසියන් න ෆෝම් කියලා. ගැන ස්වරූපය කියන එක. අපි අද ගොඩක් කියලාට පින්ගතුනේ දැන් අපේ සමාජයේ තියන විවාහාරික වචනය ඒ සමාජයේ ඉවාහාරි කොච්චනය සමාන වෙනකොට අහෙමොකද කරන්න ඒකම තමයි මේ කිය මේ කිය තින චර හිතාග මංු උපමාක් දන් අපි රූප ක කියල විහාරණ එකක් කියනෙනවවා අපි රූපය කියෙලා ඉවාර්ග අපේ ඉවාහාරික සමාජී. දැන් අපි මේ ඉගෙනගන්නේ අපේ ඉවාහාරික සමාජයේ දහමදද? එ මදේසික ගදී භහසාාවෙන් ්‍රවිවාහරික සමාජය ද හමන්ද. අපි මේ ඉග ගන්න මධ්‍ය දේසික වූ මාගති භහසාාවෙන් ඉවාහරිකොච් සමාජය වචනටක්ක්ක දරම ඉගෙන ගන්න. අපේ සමාජය රූපය කියන කාරණාවට අපි තෘූපය කියනවනං එහෙකට ඒ සමාජය තරූපය කියලකක් තිවන මේේද එක සමාන වෙෙන නන ම තව කාරණාව කියන් දැ පාලි භාසාාවෙන් පෙන්නවා චක්කූ කියලක. එතකොට අපි අපේ භහසාාවෙන් චක්කු කියල එකක් අපේ නෑ. ට පරිවත්තනය කරරන්න ඇස කියලාන්න අපේ භහසාෙන් ඒකට දී නර්සේ. දැන් මාගනී භාසාාවේ රූපය කියනෙට අපේ බාසා සූපය කියම් පරිවත්නය කරගන්න පරිවත්තන යන්නේෙේ මකද අප ඉවහර කරන දීම අපි ගන්නවා. ඒ හරියට පංගතුනට නෝතන නෝතන සමාජය අර වචන කඩන්ඩයන ප්‍රතිපදාව වගේකා. එකන්නේ අපි අප අපි ඉවහාර කරන වචනයම ඒ අර්ථයම, සමාජීවහාර කරර් වචනය ඒ අර්දය ගන්නතුව අපේ වචනීවහාර කරනද අර්තිය අර වචනී සධ්‍යයනකොට එකට ගන්නවා. කොත් චරහඥා නයිද. අප පරිවාර් කනයක්න කරගන්නවට ඕනැති ඒ වචන මරංහරයන්නේ නෑ ැ ඉංග්‍රීසියෙන් ගත්තර පස් බන් කුමක් කියන්න බංකී මංකී කියල කෑන වඳරට අපි මං කියයන කොට මමත් කී කියනකොට තවමක් කරයහෙකුත් තුර කියලා හල ද ුද් ගත් අමතු අමුතු එකක්යකන එක අපි අපේ සමාජය කියනකාර මංකි කියනකොට මං කිය ම ගැන හිතල් හරින්න නෑ අපි බලන්නට ඕනේ පිවර්තනයක් එක ඒ සමාජීවාහර කරපුකාරනද අපිම් ම අප සමා ලංකි සමාජය තුළම හරම කියන්නක ලංකිී සමාජය තුළම දැන්ගොන්න අපේටම යම්කිසි කියන අපි උතුරු පලාාස තම් උතුර මද පලාාට මධ්‍යයෙන් පලාාත ආදී හටවල මෙම ප්‍රදේශවල ග්‍රහ විවහාර කරනවා මෙහෙම එක. ඔබ කනවද කියල ද කාරීන් හරි හ කනවද කියලා හනෝ. එ කනවද කියලාහන්නේ ප්‍රශ්නාතිකය කාලා නැහැ. කාලා නැහැ. ඉ කනවද කියලා හනු. එලකට අප අපි අපේ සමාජයේ තුළ විග්‍රහ කරවා. ඔබන. ඔබ කනවා කියලා විග්‍රහ කරනවා කද්දි. අප එකැවීම උත්ම මධ්‍යම හටේ ඇතැන් උතුරුවාද තැන් ොට ම ඔබ කනවා කියනකොට විවහාර කරන්න අපි කනවා කියන එක තම අර්ථයඉස්ම දැන් කමින් ඉන්නවා. දැ දකුණු පලාාදත් ඔයි විදිදරම එකක් කියනවා. ඔබ කනවා කියන කියනවා. දැන් දකුණු පලාදත් ඔබ කනවා කියන එකයි අපි ඔබ කනවා කියන එකයි මේ දෙකම එක මාර්ථයද දකුණු පලාාට ඔබ කනවා කියන්නේ ඔබ කනවාද කියලහන එක එ දෙදයක්කරනේ හැබයි අපිත් ඔබ කනවා කියලා කියනකොට කනම් කමින් ඉන්නකට කියන්නේ දකුණ පලාා ඔබ කනවා කියන කොට කනවාද කියලා හන එකට කියන්න දැ අපේ සමාජයේ තිබිච්චයදන ද මධ්‍යින් පලාාදත වෙන පනාාතුර තියෙන කාරණාවයි අරකයි දෙකම එකම සදධයක් වුණාට එකම අරථයක් කියලා ගත්තොත් අර්ථය වරදිනවාද නැද්ද අර්ථය සම්පූර්ණයම වරදිනවා එහෙන අපි බලන්න ඕන ඒ සමාජයේ ඉවාහාර කරෙ කුමන අර්යල් පිසද කියලා. මෙන්න මේගේ තමයි පින්ග රූපය කියනකට යහාර කරන්න ස්වරූපය කියලා ඉස්මතු කරන්න. මොකෙද ස්වරූපය එක අපට හමවා පියරූපන් පිය ස්වරූපය ඉළඟට තතහරූපන්ගේ ස්වභාවේ ස්වරූපය මෙන්න මෙවිරේ ස්වරූපය කියනෙ උඩාත් ඇංහල විග්‍රහම. ඒ ඉග්‍රීසි ාසාාවෙන් පව රූපය කියෙනෙකට ෆෝර්ම් ස්වරූපය කියන එක ස්මතු කල පන්න. අප එ ඉංග්‍රේ භහසාාව න රූපය කල වචනයක් නෑන අපේ බාහසයි රපය ක කියල වචනයක් තිරණ සම්කට වෙන් අපි අරකයි මේයි සමාන කර ගන්න එතකට සම්පූර්ණයෙන්ම අර්ථය වරදදින ක එකො දවර තේරම් ගන්න අරතයම්පූර්ණයෙන් වර දින